මිනිසුන්ගේ ජීවිතවලට බොහෝ සෙයින් බද්දයි. මොබලාවට විඳින විඳවන සමාජයක් තුළ අපි ගීතයට ඉතාම ආදරය කරනවා. අපි අද මේ කතා කරන්න සූදානම් වෙන කතානායකයා ගීතත් අපි බොහෝ වෙලාවට නිෂ්කලංක ඉන්නකොට මුමුණනවා. නැත්නම් විනෝදයක් ලබන වෙලාවට එයා හයිය ගායනා කරනවා. කොහේට වෙතත් මේවා මේ ආත්මීය කතනයන් වගේ අපේ ජීවිතත් එක්ක බද්ධ වෙලා තිබෙනවා. පෙර නරඹ වූ චිත්‍රපට පිළිබඳ මෙනෙහි කරනකොට මේ ගීත ඊට වඩා මතු වෙලා අපේ හදවත ස්පර්ශ කරනවා. බොහෝ දේවල් ගීතයත් එක්ක ඈඳුණු සිදුවීම් බවට පත් වෙලා තිබෙනවා. මට කියන්න සිද්ධ වුණේ කියන්න අවශ්‍යතාවය තිබුණේ අද මේ අපි කතා කරන කලාකරුවා ඔහු චිත්‍රපට ගීතය තුළ බොහොම වටින ගීපද රචකයෙක් කියන එක. ඒ වගේම ඔහුගේ මනා කෞශල්‍ය පිළිඹු වෙන තව තැන් කිහිපයක් තිබෙනවා. එකක් චිත්‍රපට දෙබස් රචනය, එහෙම නැත්නම් පිටපත් රචනය. ඒ වගේම ඔහුගේ අධ්‍යක්ෂණය මේ සියල්ල තුළ මනවින් එකතු වුණු මහා කලාකාරයෙක් වගේ චරිතයක් හැටියට අපිට ඔහු හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඔහු සිංහල සිනමාවේ මතකීර්ණ ගීත රාශියක් රචනා කරනවා. ඒ වගේම මතකීර්ණ තැන් කිහිපයකදී ඔහුගේ නිර්මාණදායකත්වය සිංහල සිනමාවට එකතු වෙනවා. මේ සියරම එක්තැන් කළා අපි අහපු වැට බලපුවාම කිසිදා ඇගීමකට ලක් නොවුණු වැඩසටහන කතා කරපු එහෙම නැත්නම් පසු විපරමකට ලක් නොවුණු ඔහුගේ මරණයෙන් පසු ඔහු උන්නත මලාදවත් කියලා කවුරුත් හොයලා නොබලපු ඉතිහාසයක් ක්ලියර් වෙලා තිබෙනවා. ඒ ඉතිහාසයේ අලුත් කිරීමේ අවශ්‍යතාවයක් සංහිඳට තිබුණා. ඒ නිසායි අද අපි මේ උත්තම පුරුෂයා ගැන කතා බහ කරන්නේ. අල්විස් ජයසිංහ උපත ලබන්නේ 1942 වසරේදී. කුඩා කල සිටම සාහිත්‍යයටත් කලාවටත් දැඩි ඇල්මක් දැක්වූ හිතෙම පාසල් අධ්‍යාපනයෙන් පසු නීති විද්‍යාලයට ප්‍රවිෂ්ඨ වුණේ නීතිඥයෙකු වීමේ අරමුණින්. ඒත් ඒ පළමු වසර ගෙවෙද්දීම නීතිය හදාරීම අතහැර දැමූ ඔහු කලාව වැළඳ ගත්තා. ගීත රචකයෙකුගේ භූමිකාවටයි ඔහු පළමුව ප්‍රවිෂ්ඨ වන්නේ. ඔහුගේ පළමු චිත්‍රපට ගීත රචනා කිංකි නිනාද චිත්‍රපටයට ඇතුළත් වීද සිහින හද චිත්‍රපටයට ඇතුළත් වීද යන්න අදටත් නොවිසඳුණු ගැටලුවක්. කෙසේ නමුත් එකම වසරක තිරගත වූ එම චිත්‍රපට දෙකටම සොඳුරු ගීත රසක් ඔහු අතින් ලියවුණා. එමෙන්ම සිංහල චිත්‍රපට ඉතිහාසයේ ජනප්‍රියම ගීත ඇතුළත් වූ තුෂාරා චිත්‍රපටයට මෙන්ම හැංගි හොරා ඔහුම හොඳද ආදී චිත්‍රපට ගණනාවකට ඔහු ගීත රචනා කළා. එමෙන්ම ගීත රචනයට අමතරව තිර රචනය සහ චිත්‍රපට අධ්‍යක්ෂණයටද එතුමන් ප්‍රවිෂ්ඨ වුණා. සීන හත මෙන්ම ඇමතිකම චිත්‍රපටයේද ඒවාට කදිම උදාහරණයක්. ශ්‍රේෂ්ඨ ගණනාවක් පුරා විහිද ගිය කුසලතාවෙන් පිරුණු ශ්‍රී නිහාල් ජයසිංහ සිංහල චිත්‍රපට ඉතිහාසයේට බොහෝ දේ එක් කළ සුවිශේෂ චරිතයක්. ශ්‍රීනිහල් ජයසිංහ ඔහු පිළිබඳ කතා කරනකොට පැති කිහිපයකින් ඔහු මතු කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ පැති මොනවාද කියන එක මම මේ සභාවේ ඉන්න උදවිය හඳුන්වාදුනෙන් පස්සේ ඔබට මතක් කරන්න බලාපොරොත්තු වෙනවා. කොයි හරි වෙතත් අපේ ආකෘතිය ගීතය ප්‍රමුඛයිනේ. ඒ නිසා වැඩිමනත් ඔහු නිර්මාණය කළද ගීත පිළිබඳ කතා කරන්න වෙනවා. චිත්‍රපට හා පසුබිම් ලැබුණු ඔහු නිර්මාණය කළද ගී. මේ කතාව වඩා හොඳින් ඉදිරිපත් කරන්න අද මේ ස්ථානයට එකතු වෙලා ඉන්න විද්වතුන් අතර විමල්ජී ශ්‍රියාරත්න මහත්මාව අපි මුලින්ම හඳුන්වා දෙන්නේ. ඉඳගෙන ඉන්න පිළිවෙලට මුලින්ම වගේම ජේෂ්ඨත්වයේ පිළිවෙලටත් අපි මුලින්ම සලකන නිසා. අද මේ අපි කතා කරන බොහෝ ගීතවල වාදනයෙන් තමන්ගේ දායකත්වය එකතු කළ ශිල්පියෙක් විදිහට තමයි විමල්ජී ශ්‍රියාරත්න මහත්මා හඳුනා ගන්න ලබන්නේ. ඒ වගේම WKAW ප්‍රනාන්දු මහත්මා ඔහුගේ වැඩසටහන් කීපයකදීම අපි සමගින් එකතු වුණා. අද වැඩසටහනට තමයි දුකුනෝ සිංහල සිනමාවේ බොහොම වටින කියන තැන් එකතු කරලා බොහොම සංක්ෂිප්තව ඉදිරිපත් කරන දක්ෂතාවයක් තිබෙන සහ විශේෂයෙන්ම ඒ යුගයේ මේ ශ්‍රීනිහල් මහත්මා පිළිබඳ හොඳින් අධ්‍යයනය කරපු අසුරු කරපු චරිතයක් විදිහට. නූතන නිර්මාණකරුවන් බිහිවන්නේ පෙර නිර්මාණ අසුරු කිරීමෙන්. ගීතය හා සම්බන්ධව කතා කරනකොටත් සිනමාව පිළිබඳ කතා කරනකොටත් කවිය පිළිබඳ කතා කරනකොටත් මෙය සම්පූර්ණ සත්‍යයක්. අද මෙතන ඉන්නේ රසවතෙක්. මේ රසවතා මේ පෙර නිර්මාණ වඩා හොඳින් අධ්‍යයනය කරලා තිබෙනවා. ඒ වගේම ශ්‍රීනිහල් ජයසිංහ ගැන කතා කරනකොට ඔහු සතු මේ නිර්මාණ කුසලතාවය පිළිබඳ සැකහැර අධ්‍යයනය කළ යුතුයි. ඒ අධ්‍යයනය පැහැදිලි ලෙස ඉදිරිපත් කරන්න තමයි බුද්දාස ගලප්පති මහත්මයාද මේ සභාවට එකතු වෙන්නේ. හැම මූලාශ්‍රයක් එක්කම ඉදිරිපත් කළ හැකි
සජීවි දේවල් තිබෙනවා නම් නැත්නම් අතීත එකතු වුණු දේවල් තිබෙනවා නම් මහණ්ඩ තිබෙනවා නම් ගීත ඇටි තිබෙනවා නම් ගී පොත් තිබෙනවා නම් චිත්‍රපට වල හඬ කොටස් එහෙම නැත්නම් ඒ අදාළ රූප රාමු තිබෙනවා නම් මේවා ඊටාම රහ වෙනවා වටිනවා ඉතින් මේ වටිනාකම් දෙන්න රංජිත් ඉදිරිසිංහ මහත්මයා අදත් මෙතෙන් ඇවිල්ලා ඉන්නවා ඔහු හඳුනනවා හොඳින්ම ඔහු මේ ඇවිල්ලා ඉන්නේ නිකම්ම නිකන් නෙමෙයි ඒ දැනුමත් ඒටම එකතු කරගෙන සියල්ලත් එක කතා බහ කරනකොට පවුලේ පසුබිම තුල ශ්‍රේණිල් ජයසිංහ මහත්මයා මොන වගේ චරිතයක්ද කියලා අපිට කියන්න ජයසිංහ මැතිණිය දයා හෙට්ටිආරච්චි මහත්මිය මේ ස්ථානයට පැමිණෙනවා අපි මේ සේරම එකතු කරගෙන මේ උත්තරම චරිතය කරන ලද නිර්මාණ මොනවාද කියන එක පිළිබඳ ටිකක් සැකහැර ඔබට දැනවන්නට සූදානම් වෙන්නේ සීන හතක් චිත්‍රපටයේ මේ ගීතය මතක නම් අපිට පුළුවන් මෙතනින් මේ කතා බහ ආරම්භ කරන්න මේ මතක සටහන ශ්‍රේණිල් ජයසිංහ කියන්නේ කවුද කියන එක පිළිබඳ ඔබට පුංචි සටහනක් නැත්තම් පුංචි පෙරවදනක් එකතු කරන්න සමත් වෙන ගීතයක්. අපි මේ ගීතය අහමු, රස විඳිමු. ඊට පස්සේ අපි මේ චරිතය පිළිබඳ කතා කරමු. Pulling the color.
සිංහල සිනමාවේ ගීත පිළිබඳ අපි අහපු වෙලාවට බලනකොට ශ්‍රීනියාල ජයසිංහ මහත්මයා සිනමාව හා සැබ දෙන්නේ මොන මොන වකවානුන් තුලද සිනමාවට ඔහුගේ පැවැත්ම ඔහුගේ අතුපතර විහිදාලීම දරුලෑම පළහට ගැනීම මේ නිර්මාණකරණයේ ඔහු උච්චතම අවස්ථාවටපත් වෙන්නේ මොන දශකයන් තුලද අපි මේ පිළිබඳව යම් ආකාරයක පෙරසටහනක් අවශ්‍ය වෙනවා ඒ නිසා ප්‍රනාන්දු මහත්මයා ඔබ එකතු කරගෙන තියෙන තොරතුරු අනුව අපිට ඉදිරිපත් කරන්න නියල් ජයසිංහ මහත්මයා කොහොමද අපිට කොයි වකවානුවට දායිති වෙන්නේ කොහොමද මේ නිර්මාණකරණය කියලා ශ්‍රී නිහල් ජයසිංහගේ නිර්මාණ දිහා බලනකොට නිර්මාණයේ පළවෙනි නිර්මාණය බිහි වෙන්නේ 1966 මැයි 2 වෙනිදා ඒ ඇවිල්ලා රංජිත් සෙනවීර නිෂ්පාදනය කළ ශ්‍රී නිහල් ජයසිංහ අධ්‍යක්ෂණය කළ සීන හතක් චිත්‍රපටිය ගැන කතා කරනකොට එතෙක් සිනමාව තුළ නුදුටු ලක්ෂණයක් මතු වුණා මොකද අතීත ආවර්ජනය නෙගටිව් පටි වලින් ප්‍රක්ෂේපණය කළා මම හිතන හැටියට ඒ තාක්ෂණය ඒ ක්‍රමයේ ඇති කෙරුවේ ශ්‍රී නිහල් ජයසිංහ නෙගටිව් පටි වලින් අතීත ආවර්ජනය ඒ පෙම්වතාසා පෙම්වතියගේ අතීත ආවර්ජන සම්පූර්ණයෙන්ම නෙගටිව් පටි වලින් ඉදිරිපත් කළා ඒ වියෝගයේ වෙච්ච අවස්ථාවේ ඒ ගීත ඒ චිත්‍රපටි ගීත දිහා බලනකොට වුණත් ඒ ගීතමේ සාහිත්‍යයක් ඇති කිරීමට ශ්‍රී නිහල්ගේ පළවෙනි නිර්මාණයේ ඉඳාමත්ම දායක වෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේ ඊළඟට නිර්මාණය කළ ඇමතිකම කියන චිත්‍රපටිය. ඇමතිකම ඇවිල්ලා වර්තමානයේ දේශපාලනය නොව ඊට වැඩි පැරණි 1940 ගණන් 50 ගණන් වල තිබිච්ච දේශපාලනය උපහාසයට ලක් කරපු චිත්‍රපටියක් කියලා කියන්න පුළුවන්. මැතිවරණයක්. ඒ මැතිවරණයේදී දෙපිරිසක් අතර ඇති වෙන ගැටුම ගීතමය වශයෙන් ඉදිරිපත් කරපු අවස්ථාවක් තමයි ඒක. සම්පූර්ණ ගීතමය ප්‍රහසනයක් කියලා කියන්න පුළුවන්. මට මතකයි එක එක්කෙනෙක් කියනවා මේ උපන් අපේ ගම්මානේ අපේ අම්මානේ කියලා කියනවා. අනිත් එක්කෙනා කියනවා ඇමතිකමත් මට සුගදානම් ඡන්දේ තමයි මට අවදානම්. මේ හියුගෝ ෆර්නැන්ඩෝ සහ ජෝ අබේක්‍රමගේ අර්බුදය මැතිවරණ අපේක්ෂකයෝ ඇවිල්ලා ලකුණ එක්කෙනෙක්ගේ ඉබ්බා අනිත් එක්කෙනයි හාවා ඉබ්බගේ පිට උඩ ඉටිබන්දමක් ගහලා ඉබ්බගේ පස ගත්තේ බිරිඳ ඒ කියන්නේ පොල් වාසදේවි මේ පිටේ මේ ඉටිබන්දමක් ගහලා එවනවා වැසිකිළියක් විරුද්ධ කිරීම පවා තියෙනවා ඒ වැසිකිළිය විරුද්ධ කරන්න ගිහිල්ලත් කියන්නේ මොකද්ද මේ එයාට හරි කේන්ති යන අවස්ථාවක් කියලා නෑ මේකේ ක්‍රියාවත් එක්ක විවේකයක් ලැබෙන තැනක් විවේකාගාරයක් කියලා විවෘත කළේ හරි 60 දශකයේ මැද භාගයේ ආරම්භ කරන මේ කලාදිවිය ඔහු තමන්ගේ නිර්මාණ තුල පවත්වාගෙන යනවා චිත්‍රපට ගණනාවක් අපිට මතක් කරන්න සිද්ධ වෙනවා මේ ගීත පිළිබඳව අපි කතා කරනකොට ගොපළු හඬ ඇමතිකම බඩුත් එක්ක හොරු මොණ්ඩර තැන්න මේ හැම එකක්ම කිංකිණි පාද මේ හැම තැනකදීම මේ ශ්‍රීනිහල් ජයසිංහ මහත්මයාගේ නිර්මාණකරණයන් පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්කම ලැබෙනවා මට කියන්න විමල් ජයසිංහ මහත්මයා ශ්‍රීනිහල් ජයසිංහ මහත්මයා මුලින් එන්නේ සිනමාවේ මොන ශේෂ්ත්‍රයටද ගී ලියන්නද එහෙම නැත්නම් අධ්‍යක්ෂණයටද එහෙම නැත්නම් දෙබස් රචනා කරන්නද මුලින්ම මේ මගේ ලොකු අයියාගේ බොහොම සහෘදෙක් මම හිතුවත්කම් මැනේජර් ප්‍රේමරත්න මහත්මයාගේ හිතවතෙක් ඉතින් අයියලත් එක්ක වැඩි ඇසුරු කරනකොට මල්ලිලා වැඩි එන්නේ නැති කමක් තියෙනවනේ ළඟට ඉතින් අයියත් එක්කම ඉන්නවා මේ නමුත් ලිරික්ස් පදමාලා ශබ්ද රසය සහ සාහිත්‍ය මේ දෙක එකතෙන් වෙන එකක් මේ සංගීතයේදී ගීතේ ලැබෙන්නේ එතකොට මේවා හදලා නෑරලා අයියයි මමයි ඉස්සෙල්ලා අපි මේක ග්‍රහණය කරගන්න මේක ගායනවා ලොකු අයියා ඊට පස්සේ මේක අපේ නිහාල් මහත්මයාත් අහලා නියවුලා ඕකේ එකක් ගත්තන් පස්සේ තමයි ප්‍රොඩියුසර් කාවට යන්නේ. නමුත් ඒවකට මෙවැනි සහයෝගයක් ලබන්න ඉස්සෙල්ලාම ලියන කටයුත්ත සංගීතයට තමයි නැඹුරු වුණේ මගේ දැනීම හැටියට. නමුත් එතුමාට සෑහෙන කුසලතාවයක් තිබුණා අධ්‍යක්ෂණය පවා කරන්න. සෑහෙන හැඟීම් තිබුණ කෙනෙක්, අදහස් තිබුණ කෙනෙක්. එතුමා මුලින්ම මං දැක්කේ මේ සීනහතක් චිත්‍රපටියේ ගීත ටික ලියනවා. මේ සීනහතක් චිත්‍රපටියේ මෙච්චර ලස්සන ගීත ටිකක් එකතු වුණේ කොහොමද? ඔව්.
චුරේර් මහත්මයා දැන් මෙහෙමයි දැන් අපිට මේක වරදවා කිසි කෙනෙක් තේරුම් ගන්න ඕනේ නෑ මගේ ලොකෝ අයියා ෂෙල්ටන් ප්‍රේමරත්න කියන මගේ ඒ අයියා ඒ සංගීතේ හැදුවේ ඔකෙස්ට්‍රා එකක් ගැන හිතලම සම්පූර්ණ වාදක මණ්ඩලයක් ගැන හිතලා එදා මේ අපිට තියුන්නේ නැහැ කිසිම මේවලම් තියුන්නේ නැහැ මේ අද තියෙන තත්ත්වයට නමුත් මේ ඔකෙස්ට්‍රා එක අපි වයිබ්‍රෝෆෝන් එකක් ගෙනිනවනේ මේ බෑන්ඩ් එකෙන් අවසර අරගන්න ඕනේ එහෙන් දෙනවා අපිට උපදෙස් මේක යන්න ඕනේ 70ක්ම 10ක වේගකින් මේ බෑන්ඩ් එකේ ඉඳලා ගේන වයිබ්‍රෝෆෝන් එක සයිලෝෆෝන් එක එහෙමයි එතකොට මේකට කොරෙන් ගලියා වුණේ වෙනවා ඕබෝන වෙනවා මේ මනුස්සයා හදන ගීත වලට සෑහෙන ජන සමූහයක් ඉන්නුනේ අඩු ගන්න 25-30ක් විතර මේ සංගීත මඩුල්ල ඉන්නවා. ඉතින් ආහම ලොකු ෆෙස්ටිවල් එකක් මේක. සංගීත මඩුල්ලේ ඉන්න අයට වෙස්ටර්න් මියුසික් ලියන්න ඕන වෙනම. දැන් ඒක හිටියා හොඳ වෙස්ටර්න් මියුසිෂන්ස්ලා ඒගොල්ලන්ට සිංහල අපේ සරිගම පද නිසෙම ලින්නේ ඒගොල්ලන්ට වෙස්ටර්න් නේද. එතකොට ඒ කාලේ හිටියා ඕක ලියන්න මේ අනේ මනුස්සයා ගැන ඒ මහත්මයා හොඳ මාස්ටර් කෙනෙක් හියුගෝජා මහා කියන මාස්ටර් කෙනෙක් හිටියා. අපේ හුඟා සංගීතඥයන්ට එයා උපකාර කරා වෙස්ටර්න් මියුසික් ලියන්න. එතකොට මේවා ලියාගෙන මේ කෘතිය කරනකොට මේකට උපයෝගී කරගන්න තාල තරංග වලට කිසි දවසක ලිඛිත මේ එකක් තිබුණේ නැහැ. තාමත් මේ අද වෙනතුනුත් තාල තරංග වලට කිසි දෙයක් ලියලා දුන්නේ නැහැ. මේ ගීතේට මේ 1955 ඉඳලා මම මේ ශාස්ත්‍රයට ඇතුළු වෙන කාලේ ඉඳලාම තාල තරංග වාදකයා ඒක අනුභව කරලා හරියටම මේක ඉදිරිපත් කළ යුතුයි. එතුමාට කිසි දවසක ලියලා නැහැ. මම ඕනනම් මේ මගේ මනුජ පීරිස් මහත්මයාගෙන් අහන්න පුළුවන් තාමත් ලියලා දෙනවද? මේ ඔක්කොටම ලියලා දෙනවා. මේ එතුමාට ලියලා දෙන්න. පෙරත් නැහැ. මනුජ පීරිස් ඉන්නේ 6 දෙනයි. ආ මේ 6 දෙනා යට ඉන්නේ මේ ඔක්කොම සංගීතය. නැහැ මං කිව්වේ. දැන් ඒ ඥානේ ඒක ලොකු ඥානයක්. මම එතුමාව නිකන් මේ උසස් තැනකට නිකන් බොරුවට ගියනවා නෙමෙයි. ඒ කාලේ තබ්ලා වාදනයේට ගොඩක් ඇන් හිටියේ නෑ. කේ නටරාජ මහත්මයා හිටියා. එතකොට පොඩි අප්පාමි අයියා කියලා හිටියා අපේ මිල්ටන් පෙරේරා මහත්තයාගේ තාත්තා. නමුත් ඒවා සරල ගීවලට මේ චිත්‍රපටි ඇන්ගල් එකට ගියේ නෑ. නමුත් මම ඒ කාලේ දවසේ 55 ඉඳලා 56 57 60 ගන්දි තමයි මේ තන්නාස ගීතේ පටචාර රෙකෝඩින් කරේ. තන්නාසගේ සින්දු දෙකක් තියෙනවා. එක කරේ මේ කොල්ලුපිටි සරසවි බාලුලි ඒ සින්දු දෙකෙන් එකක් තියෙනවා තන්නාස. ඒක එළිය දැක්කුන්නේ නැහැ. මේ හැංගිච්ච දෙයක් ඇත්ත වශයෙන්ම. එතකොට මේ තබ්ලා වාදනය කරන ශිල්පීන්ගේ සමූහයක තියෙන එකම උරුම හපංකම් කිසි දවසක එයා දුන්නේ නැහැ සංගීතඥ මියුසික් ඩිරෙක්ටර් කෙනෙක්. තාමත් නැහැ. එතකොට මේක පුදුම දෙයක්. මේ කකුල් දෙකක් නැතුව ඇවිදින්න බෑනේ කිසි දවසක. කකුල් දෙක නැති මිනිහට ඇවිදින්න බෑ. යන්න ඕන තැන කිව්වට තව කෙනෙක් උස්සගෙන යන්න ඕනේ. මේක ඇත්ත වශයෙන්ම සංගීතය කරන අයින්ට විශේෂ උරුමයක් ලැබපු දෙයක්. ඉතින් මම හරියට ඒ කාලේදී උදව් වුණා. මොකද කකුල් දෙකනේ තබ්ලා එක වාද්‍ය තරන්නේ. ඉතින් මම මේ හැම චිත්‍රපටයකටම ගියා. මේ රහවීමේ එක තැනක් තමයි ඒ. මොකද මේ විමල් ජේසුරත්න මහත්මයා වගේම අනිකුත් ශිල්පීන්ගේ දායකත්වයේ උපරිමයෙන්ම මේ සංගීතය ස්මතු කරන්න මේ පදවලට අරුතක් දෙන්නට එකතු වීම. සීනාතක් චිත්‍රපටයේ තව ලස්සන ගීතයක් තිබෙනවා. මේ අපි මතක සෙමනුන් දිග හරින්නේ අන්න ඒ සුන්දරතම ගී අතර රැඳෙන ඔහුගේ නාමය ශ්‍රීනිහාල් ජයසිංහ. Oh,
विश्वास श्रीनियाल जयसिंग සිංහල ගීතේ මොන වගේ තැනක ස්පර්ශ කරපු චරිතයක් හරියට ඔබට හැඟෙනවද? සුරේ මට හිතෙන්නේ මෙහෙමයි. දැන් මම මුලින්ම නිහාල් ජයසිංහගේ ගීතයක් ඇහුවා නම් ඒ ඇහුවේ සීනහත චිත්‍රපටයේ සඳහා ඔහු විසින් රචනා කරන ලද ගීත. ඒ ගීත පිළිබඳ දැන් දශක 5ක් 60 දශකයේ ඉඳලා අපි මේ 2000 अवसाने कथा करना इतकोट मेके मुख रहासक्ति मे गीत अपे श्रावक्यान्नतर मतके रेन्दीलाएन अनीतर मम हिता श्रीनिहाल जयसिंह महात्म्या मे चित्रपट गीत वर्ल्ट अमतर एतरा सरल गीत प्रमाण गायनाकर रचनाकरा किला मगे मतके नुगे गीतरचना संख्यावेन बहुतर सिनेमा सिनेमा संधा चित्रपट संधा रचना करना गीत दमे सीनाता चित्रपटे अवतीर्ण गीतरचने ये काले वकवाणी गीतरचना वट विवीसी गीतरचको राशकट करुणात्म अभ्यशेखर चित्रानंद अभ्यशेखर सिरिल सील विमल एवागे राश्य गीतरचको राशकटिया නමුත් ඒ අය අතර සුවිශේෂී මේ චරිතයක් භූමිකාවක් නිරූපණය කරන්න නිහාල් ජයසිංහගේ ගීත රචනා වලට ප්‍රථම චිත්‍රපටයෙන් කුළුඳුල් චිත්‍රපටයෙන් මේ අවස්ථාව ලැබුණා කියලා මට හිතුණා. මට එහෙම හිතෙන්නේ ඒ ගීත සම්පූර්ණ ගීත හැටියට අපට රස විඳින්න පුළුවන්. ඒවා ඒ මම හිතන්නේ මෙතන ඉන්න විමල් ජසියාරත්න මහත්මයාගේ සුහවිවරා ෂෙල්ටන් ප්‍රේමරත්න සංගීතඥයාගේ මధుර තනු. ඒවා ඒවා ස්වതന്ത്ര තනු. අපි වැඩිපුර ඒ යුගයේ ගීත සමග අපිට අහන්න ලැබෙන්නේ හින්දි හෝ දෙමළ චිත්‍රපටයක එන ගීතයක තනුවකට අනුව රචනා කරන ලද ගීපද. නමුත් මේ ගීතාවලියේ සිහිනත චිත්‍රපටයේ ගීතාවලියේ නැවුම්කම අපට දැනුනේ ඒවා මధుර තනු ෂෙල්ටන් ප්‍රේමරත්නගේ. එතකොට ශ්‍රීනිහල් ජයසිංහ මහත්මයා ඒ චිත්‍රපටයේ චිත්‍ර ඒ සිනමා ජවනිකාවල් සඳහා ඔහු විසින් යොදාගත්ත උපයුක්ත භාෂා දැන් පුෂ්ප මකරන්දය නැත්නම් සුපුන් සඳක් නැගීලා එහෙම නැත්නම් සුජාතා අත්නායක ඒ චිත්‍රපටයේ සඳහාම ගායනා කරපු රන්තරු පුන් සඳ ගිලුනාදෝ වගේ ඒ ගීත කෘත්‍යයම මම හිතන්නේ ඒ ගීත තුන අපට අපේ පරම්පරාවේ 60 දශකයේ පරම්පරාවේ අද ජීවත් වෙන්න අපි සියලු දෙනාම හිතන්නේ අපේ සහෝදර කලාකරුවන් කලාකාරියන් රැසකට මේ ගීත මතකෙන් මේ ගීත ගායනා කිරීමටත් මතකෙන් ඒවා සිහිපත් කිරීමටත් හැකියලා තියෙන්නේ නිහල් ජයසිංහ මහත්මයා ඒ ගීත සඳහා ඒ ගීත ජවනිකා සඳහා යොදාගත්ත වචනවල තියෙන ගැළපීම. පුෂ්ප මකරන්දේ මාගේ කියන ගීතේ වචන අපේ පැරණි සාහිත්‍යයේ එන සම්භාව්‍ය සාහිත්‍යයේ එන වචන. පුෂ්ප මකරන්දේ මාගේ බෘංග මදිරා රසෝගේ බොන්නතා මන්ද ප්‍රමාදේ නෑගේ වැහි රසේ. ඒ වගේ දැන් ඒ ගීතේ සම්පූර්ණ වචන ගත්තාම අපිට ඔහු පැරණි සාහිත්‍යය ඇසුරෙන් හදාගත්ත වචන තියෙනවා. නමුත් ඊට වෙනස් සරලකමක් තියෙනවා. සුපුන් සඳක් නැගීලා කිරි වැබලෙන පාරුවේ කියන එතන එහෙම නැත්තම් රන්තරු පුන් සඳ ගිලුනාදෝ කියන ගීතේ වචනත් ඊට වඩා අර මුල් ගීතේට වඩා සරලයි. නමුත් ඒ සරල බව එකම ගීතවත් බවක් මේ ගීත තුනේම ඔහුගේ ගීත රචනාවල මා මුලින්ම දුටු විශේෂත්වය තමයි ගීතවත් බව. ගීතයක් වුණාම හොඳ ගායනයක් තියෙන්න ඕන හොඳ වදුර තනුවක් තියෙන්න ඕන එතකොට ඒ වචන යොදා ගන්න වචන ගීතවත් බවින් පෝෂිත වෙන්න ඕන එතකොට එහෙම ගත්තොත් ශ්‍රීනිල් ජයසිංහ මහත්මයාගේ
කුළුඳුල්ම ගීත චිත්‍රපට ගීත සීන හතක් සඳහා නිර්මාණය කර අපි දශක පහක් පසු කරලා තවමත් රස විඳින්න මේ ගීතවලට ගායනෙන් සිදුවුණු සාධාරණත්වය නාරද දිසාසේකර සුජාත අත්තනායක එතකොට මිල්ටන් පෙරේරා සුජාත අත්තනායක ෂෙල්ටන් පෙරේරා සංගීතඥයාගේ අතිශය මధుර තනු සහ ශ්‍රීනිහල් ජයසිංහගේ ගේය පද මේ සැබෑ හොඳ ගීතයකට අවශ්‍ය සියලුම ගුණාංග මේ චිත්‍රපට ගීත තුනේම රැඳිලා තියෙන නිසා තමයි අපි ශ්‍රීනිහල් ජයසිංහ මහත්මයාගේ ගීත ගැන අද අප කතා කරන්නේ ඉතම හොඳ 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 නිර්වචනයක් කරනවා දුන්නේ දැන් රංජිත් විද්‍රසිංහ මහත්මයා මට ගැටලුවක් තිබුණා දැන් අපි මේ මේ 60 ගණන් වල 50 ගණන් වල මේ හැම ගීතයකම ග්‍රැමෆෝන් දෙටි එහෙම නැත්නම් කුමක් හෝ තැටියක් තිබෙනවා නමුත් සීනාතක් චිත්‍රපටයේ මෙහෙම නැති වුණේ ඇයි සීනාතක් චිත්‍රපටයේ ගීත 8ක් තිබුණා පුෂ්පපංකරන්දේ මාගේ සුපුන් සදට ගිල රන්තරු පුන්තඳ ගිලිනවාද ගලන කඳුළු දැසේ නිරන්තර ගමනමේ තැනින් තැන ගනඳුරේ මොහිඩින් බෙක් කියනවා ඒ වගේම සක්වල ලෝකයක් කියලා කියලා ගීතයක් ඒ ශෙල්ටන් නමුතු විදිහකට හදපු ගීතයක් 8ක් තිබුණා මේ 8ම එකට 6ද 8යි සමහර ගීත පරිගතුන්නේ නැහැ මේ වෙලා තියෙනවා 8ක් තිබුණා මේ 8ම ලිව්වේ ශ්‍රීනිහල් ජයසිංහ මෙතන රංජිත් සෙනවීර මහත්තයාගේ තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ මේකේ සහාය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ශ්‍රීනිහල් ජයසිංහ ශ්‍රීනිහල් ජයසිංහ කියන්නේ එයාට එනවා අල්විස් නමක් ශ්‍රීනිහල් ඒ අල්විත් ජයසිංහ ඔය මුලින් නම තිබිලා තියෙන නිහල්ලේ ජයසිංහ කියලා පාවිච්චි කළා නිහල්ලේ ජයසිංහ පස්සේ ශ්‍රී වුණා ඒ කියන්නේ නම් අල්විස් මට හම්බෙලා තින්නේ නාමය තුසාරි මට හම්බෙලා තින්නේ පිටකොටුදි හම්බෙන්නේ කියන්නේ මම නිවාඩු කාලේට පිටකොටු අපේ තාත්තා ගාවට ගියාම එතෙන්ට එයාගේ තාත්තා එනවා එයාගේ තාත්තාගේ අලුත් කඩේ තිබුණා මොන හරි ෆොටෝග්‍රැෆර් එකක් එතෙන්ට මෙයා යන මෙයා උසයි මං හොඳට දැකලා අලුත් කඩේට අපි පිටකොටුවත් අලුත් කඩේ තියෙන හැතැම් එක දුර තියෙන්නේ විඳේෂි ආ එතෙන් යනවා ඉතින් අර තාත්තා හම්බෙන්නේ යාගේ තාත්තා එනවා ඉතින් මේ නිහල්ට මම අර එතෙන්ට එන්නම් නිහල්ට හුඟක්ම නිහල් ඇවිල්ලා මේ සිනමාර සම්බන්ධ නැහැ නිහල් ආවේ නිහල් ඉගෙන ගත්තේ නීති ශාස්ත්‍රයට එන්න නීති විද්‍යාලයට අවුරුද්දක් ගියා ඒ ගියාට මේකෙදි තමයි මේ මේකට ඇසුරුනේ මේ කලාවට එතෙන්දී ආව කලාවට කවුරෝ කවුරු හරි මෙවුනා මොකද එයාට ওই ගීත ලියන්න හුඟක් මේ කුසබබා වගේ නාට්‍ය කතා ලියලා ඒකෙන් තමයි අර පුෂ්පමකරන්දේ සුපුන් සඳන් නැගිලා ඒ ආభాසය තමයි නිහාලට ඇති උනේ එහෙම කියලා තමයි මේ සෙනවිර මහත්තයා මෙයාව ගත්තේ මේක නමුත් ඒ ගීත තැටි වලට කොයිකම සමාගමක් බුද්දේ ඉදිරිපත් උනේ නැ මේ ගීත එච්චෙම එතකො ඒ වන විටත් තිබුණා हेट हाई गीला इतकोट मेके गीत कोलंबिया तटिवल्ट अन्ना सीन हे गीत अन्ना सारी बोध मत मेके हिंदी को भी गीत निहा मेके सीन तीन संपूर्ण स्वतंत्र निर्माण शेल्टन प्रेम रत्न की थिंक ये मुनो उन्ना मे देखा यदा हेपूना ඒ දෙකම හැප්පුණා නමුත් මේක විශාල ගන්නක් මිල සමාගම මේකේ වික්කම හිතන්නේ ඒ කාලේ හැටියට 80,000ක රෙකෝඩ්ස් නමුත් 3-7ක් කළා නම් නිෂ්පාදක තමයි ඒක කරන්න ඕනේ මම හිතන්නේ ඒකත් මම හිතන්නේ කිසිම තැටි සමාගමක් ඉදිරිපත් උනේ නැහැ මේක ඒක හරි අසාධාරණයක් ෂෙල්ටන් ප්‍රේමරත්නයාට නගර මහත්මයා මෙහෙම එකක් වුණා මේ ඉදිරි අපේ संगीत शास्त्रे इन हम दत देख तीमना रेकॉर्ड गाँवा मिल सारी का आगे सारी रेकॉर्ड कर गाने गुआने का गाँव मंगी अभी नती गौरव करनी सा रेकॉर्ड अरगने मेक कॉपी करना कॉपी कर ला मे कॉपी संगीत यदा बहुम जनप्रियम दत्ते उन्हें यदा अपे
ශේත්‍රයේ උන්න හොඳ සංගීතඥයන්ටත් ওই කලබලෙමයි තිබුණේ. කොපි සංගීතයේ ඒ කොපි අරගෙනලා මේක ඩිස්ට්‍රොයි කරනවා. මේක කඩනවා. ඒ තැටි එකයි සැම්පල් එකේ ඉන්නේ. ඉතින් මේ වකවානුවේදී මේ තීන හතක් ගීත ටික රෙකෝඩ් කරලා එළියට එනවට ඒ නිෂ්පාදකවරු කැමති වුණේ නැහැ. අධ්‍යක්ෂකවරු කැමති වුණේ නැහැ. දා හිටිය අධ්‍යක්ෂවරු සංගීත අධ්‍යක්ෂවරුණා රෙකෝඩ් එක දීලා අතවනන්න විතරක් උන්නේ. මම මගේ වර්ණාව කියනව නෙමෙයි මම මේ මේ චිත්‍රපටි 170 ගණකට වාදනය කරලා තියෙනවා. මේ 70 ගණනෙම දැන් 177 අන්තිම එක උන්නේ. එතකොට මේ ඔකෙස්ට්‍රා එක මට සමායන්නුනේ මම මේ කාලේ ගන්නවට. මේ ඔකෙස්ට්‍රා එක ගෙනල්ලා අපිට තියුණු තාක්ෂණයේ නැති කම උඩ සම්පූර්ණයෙන් වාදක මඩුලක් එක්ක අපි ලොකු සටනක් කරන්නේ. මයික්‍රෝෆෝන් තුනක් දානවා තුන් විදිහකට. මේ මයික්‍රෝෆෝන් එකේ ආටිස්ට්ගේ ලිප් මූවමන්ට් එක බලලා තමයි වාදකයෝ ප්ලේ කරන්න ඕනේ. තබ්ලිස් ප්ලේ කරන්න තබ්ලි තමයි තබ්ලි කේ වාදක තාල තරංගේ. එතකොට වුණා පූජි ස්මයිල් ඉරියා නැති වෙච්ච. එතකොට අපේ කොඩිතුවා කුමාරසේගේ පුතා හිටියා. මේ මෑතක් වෙනකම් එතුමත් හිටියා. මම අපේ එක මේ ගුණංග මතක නැති වෙන්න බෑ. එතකොට මම ඔකෙස්ට්‍රා එක සම්පූර්ණයෙන්ම සජීව රෙකෝඩ් කරනකොට පටිගත කරනකොට එබෙදෙම කියන්න ඕනේ දෙයියංග පිටින්. අපි මුලින්ම කීබිකල් එකට ගිහිල්ලා වැඩේ ඉවරනම් පස්සේ ආලා රස විඳලා ශාමණු කියලා අපි ගෙවල් වලට එන්නේ. ඒ එන්නේ වාහනයක් දුන්නා තමයි. එතකොට මේ මේ ගීත ඔක්කොම පටිගත කරේ සරසවි චිත්‍රාගාරයේ මේ මේ නෑ මේ එතකොට කොල්ලපිටියේ කොල්ලපිටියේ තිබුණේ මර්වින් රොඩ්රිගස් මහත්තයා කරේ. එතකොට එතුමා මෙව කරලා නිවැරදිලා දුන්නාම හැංගිච්ච සිද්ධියක් මේ කියන්නේ. එහි ඉඳලා ලංකාවට ආවා මියුසික් ඩිරෙක්ටර් කෙනෙක්. මෙහෙන් ගෙන්නේවා. ඒ කාලේ අපිට ලොකු සරණක් තිබුණා කරන්න. මේ ලංකාවේ ඉන්න මියුසික් ඩිරෙක්ටර්ලා හොඳ නැහැ. ඉන්දියාවෙන් ගෙනල්ලාම තමයි කරන්න ඕනේ කියලා. නමුත් ෂෙල්ටන් අය කිසි දවසක ඒ වලට බැගෑපත් වුණේ නැහැ. ෂෙල්ටන් ප්‍රේමරත්න කියන සංගීතඥයා කිසි දවසක බැගෑපත් වුණ චිත්‍රපටි එපා කිව්වා. මම කරන්නේ ඔරිජිනල්ස්. මට කරන්න ඕනේ ඔරිජිනල්ස් කියලා මෙහෙම සරණක් කරනකොට ඒ මියුසික් ඩිරෙක්ටර් ආවා. කවුරුත් නෙමෙයි TR පාපා. TR පාපා. TR පාපා ආවම මම නෑ දැම්මා මේක. දැම්මා ගෂා. මේකයි මේ ලංකාවේ ඔකෙස්ට්‍රා එකක්ද ගහලා තියෙන්නේ මේක. මට ඒ ඔකෙස්ට්‍රා එකම ඕනේ කිව්වා. නමුත් මේ ස්වර සංයෝජනේ මගේ අයතරම දක්ෂ විදියට ඒ කරපු රෙකෝඩින් වල තිබුණේ නෑ. සීනාතක් ඇතුලේ තිබෙන රහසක් හැටියට තමයි අපිට ওই දේ හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මොකද මේ හැම දෙයක්ම රහට දැනෙන්න සංගීතය හොනින් මිශ්‍ර වෙන්න ඕනේ. එහි අග්‍රඵලයක් හැටියට තමයි මේ ගීත අපි එකිනෙක විඳින්. අපි දැන් එතනින් යන්න සූදානම් වෙන්නේ තවත් වටින චිත්‍රපටයකට. තුෂාර. තුෂාර චිත්‍රපටයේ ගීත රචනා කළේ ශ්‍රීනිහල් ජයසිංහ. I'm not afraid to die.
तुषार चित्रपटे तटी देखा तीन आते मेरे ने तटी देखा सूरे अब योगी ले रहे हो फ़रांड महत्या श्रीयारत्न बुद्धि में बालन ना मैं तुषार आए के तटी देखा लक्ष्य गणना का मैं तटी लिविस ब्राउन समागम में विकल्प लाते हैं ये तरम रे जाना पड़ना विजय कुमार तुमके मान ली पंते तेरा में हिंदी कॉपीज ये विद्या म्यूजिकल आप ये लेते हों पहले मैं आत्म गीत रचना के लिए श्री निहाले जय सिंह मेहतमा ये आगे नाम पैवतुना वचन लासनुना ये दाम एक र सम्माने को उठा हम हों इधर सम्माने पास से पैन्ना ना हर यागे तारी तामत खाना डी वागे दी ऐतरम में दया में दया हिट्टिया रच महत में दें श्री निहाल जय सिंह में करना निर्माण जीविते फसु फसी ओके सामान्य जीविते कोह मतने दिलती बुनी ओह में निर्माण उट कोई तरह आदर एक राल ओके बड़ा कहमत तो बुनी चित्रपटे तुल मैंने हम शिल्पी मुहरा किटु किरी मत एमन नेता गीत रचना किरी मत अब इट क्या ओह बट केल तीन भी हम बोली निस्तुत करा नोने में आई टीन ने कटम कदमाव में तात तक तक में तैंग फैमिली गेंदा गाता था हैंगी तो देवाल याली पूे नितरोम मे रंजित महत्या मठ हमें हमें सैट मठ बाइन कैघन पुनाद करे इन नेल मम हंगील वगे मोड़ा स्तुति अंतन मे आईटी के मे सहयोगे दील मे कर्पेगोल मतर मे कऊद भयंकर भूत यावत मे उको सैट मेला स्तुति अंतन ई थिंक मम दिंदा मे आठ तेन मे चित्रपट කලාව චිත්‍රපට කියන්නේ නාට්‍ය පොත් කතා පොත් නව කතා පොත් ලියන්න කවි වචන ලියන්න ඉතින් දැන් ඔය ගිහින් දර්බ කියලා පොතක් ලිව්වා ඒ කියන්නේ සිංහලෙන් කුසතන නිල්ල සිද්ධාර්ථ ලියන්න අවුරුදු 5ක් ගත වුණා හරියට වෙසක්කට අවුරුද්දෙන් අවුරුද්ද වගේ ඒ ටික කරනවා ආයෙත් වෙසක්කට පටන් ගන්නවම අවුරුදු 5ක් ගියා ඉතින් ආයෙත් विजय कुएन की लटा ये पता लिवा सियालम या खबड़ा कर गिटिया किसी के पास से गए कथा करने या होया गए ना खाती है ये आई लता सिंधु लियाने कथा लियाने सिरीपत लियाने कुटुब हंगी हंगी वागे हिटी गीत लिवा कथावत लिविया मत मत का අපි එතකොට හිටියේ පමුණේ කොහෙද රංජිත් මහත්මයා කිව්වා ඉඳගෙන ලෑත් වෙන්න මම වාහනයක් අරන් එන්න රූප වාහනේට යන්න කියලා හිටන්. එතකොට කකුල දැන්ස මකන් අමාරුවක් තිබුණා අඬ ගැහුවා මම එක්කරගෙන යන්නම් කියලා කිව්වා. මේ විදං කරලා එක්කරගෙන යන්නම් පොඩ්ඩක් ඉන්න ඔය වගේ කට්ටිය හැංගිලා ඉන්න හොඳ නෑ අයියෝ උතුම මෙහෙම ඉන්නේ. ආ වටනා කරන මිනිසෙක් නේද? උන් ගොඩාක් දේවල් කිව්වා. කිව්වට ඉතින් අර ඒ ගැන එච්චරම තැකීමක් හිතුවේ නෑ. හිතුවේ නෑ. ඉතින් ගෙදරට වෙලා ලියනවා මේ කොච්චර තියෙන ලිවිල්ල තමයි. ඒල්ල ඊට පස්සේ ඉතින් අධ්‍යක්ෂණය කරාද එතකොට සීනහත ඇමතිකම එතකොට මේ තව කතාවක් එයා අධ්‍යක්ෂණය කරන්න ගත්තා. නෑ ඒක කළා බාගට මගදී නවත්තුනේ සෙල් රත්නම්ට කිව්වා මම කොපි කරන්න මං කැමති නෑ මම සභාග දෙයක් කරන නිසා කරන්න මම ඊදම් කරන්නම් කියලා කිව්වා. එළ නීතියට නීති අන්දයි කියලා. නීති විස්තර දෙකෙන් ඉගෙනගත්තා. ඔව් නීති අන්දයි කියලා හිටන් කතාව ලිව්වා. ඒ ලේලා හිටන් ෂූටින් කර දවස් තව 15යි කරන්න තිබුණේ. සෙල් රත්න මහතා නැතුණා මෙහෙ ගිහිල්ලා ඉන්දියාවේ ගිහිල්ලා. ඊට පස්සේ ආවට පස්සේ මෙයාගේ එකක් දිනන පොඩ්ඩක් හරි යම් කිසි දෙයකට බාධාවක් ඇති වුණොත් ඒකට අත ගහන්නේ නැහැ. හරි ඒක එහෙමම නවත්තලම දානවා.
ඊට පස්සේ අර තව එක්කෙනෙක් ඉදියා අපිත් එක්ක එකතු වෙලා බාබු කියලා හිටන් තා පාටන කෙනෙක් ඉදියා එයාගේ අම්මා නැති වුණා මෙයා දුරේ දිගට කල්පනා කරා මේකේ මොකක් හරි ඇති කියලා මෙයාවත් ඒ කරේ නැහැ හැබැයි අපේ ගොඩක් සල්ලි ඉතින් ගියා තව සෙඩුල් 3 4 ඇති වුණේ කරන්න ගීතා කුමාරසිංහ රවින්ද්‍ර නන්දනි ජීවන් කුමාරතුංග ඈ එතකොට